දොර වහගෙන කළමනාකරණ සහකාරවරියා කබඩ් එකේ තිබුල් ලොක් කරලා තිබු ඒ ලියකිවිලි අරන් දීලා තියෙනවා කියලා ආරංචි ඒව කෑලි කෑලි කරලා පේපර් කටරේ කැබලි වලට කපලා ඔහුගේ කාමරේ ඔහුගේ රජයේ ක්ලවුඩේ රදවා තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හදිසියේ මැකුණු සිද්ධිය මතකද ඒ ගැන පරීක්ෂණ තවමත් අවසන් වෙලා නැහැ ඖෂධ නියාමන අධිකාරියට නැවතත් බරපතල චෝදනා නැගුණේ බාල ඖෂධ සහ ව්‍යාජ ඖෂධ රජයේ රෝහල් වලින් හමුවීමත් සමග මෙමෙනි පසුබිමක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියකියවිලි විශාල ප්‍රමාණයක් විනාශ කරමින් ඇති බව අද අනාවරණය වුණා රජයේ ඖෂධ වේදින්ගේ සංගමය අද චෝදනා කළේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විචිත් ගුණසේකර මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියකියවිලි විනාශ කරමින් සිටින බවයි පසුගිය දින දෙක තුල රාත්‍රී කාලයේ ඖෂධ නියාමන අධිකාරියේ කාර්යාලයට පැමිණ ඔහු එම කටයුත්ත සිදු කර ඇති බවද එම සංගමය අනාවරණය කළා මේක ප්‍රධාන විධායක නිලධාරියා ඔහුගේ අසං සහ සීල අවභාවිතා කරලා ව්‍යාපදිංචිය බැහැර කිරීමේ ලිපි ඉදිරියට එළියට ගිහිල්ලා තිනවා අභිනව සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත්ව යන්න පවසලා තියෙද්දිත් එතුමා ඉවත් වෙන ඉවත් වෙලා නැහැ ප්‍රධාන විධායක නිලධාරියා මේ ආයතනවල රැඳී සිටමින් ප්‍රශ්නගත ලියකියවිලි ඒ වගේ දේවල් තියෙන දේවල් මේ ආයතනය තුල පේපර් කටර්ස් ගෙනල්ලා ඉතා පුඩා කැබලි වලට ડોකියුමන්ට්ස් කපලා විනාශ කරලා තිනවා විදේශ ගමන් තහනම් කරපු එක නිලධාරියා කාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විචිත් ගුණසේකර මහතාට මේ චෝදනාව එල්ලවන්නේ ව්‍යාජ හියුමන් ඉමුනොග්ලොබියුලින් ඖෂධයට අදාළව CID විමර්ශනයක් ආරම්භ කර තිබියදී වෛද්‍ය ගුණසේකර මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර ව්‍යාජ ඖෂධයේ සැපයූ සමාගමේ හිමිකරු මෙවන විට රක්ෂිත බඳනාගාර ගත කර සිටිනවා මේ අතර ඖෂධ නියාමන අධිකාරී අධ්‍යක්ෂ මණ්ඩලයේ අද රැස්ුණේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජීවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිදා ඖෂධ නියාමන අධිකාරී කාරිය අධ්‍යක්ෂ මණ්ඩල සමාජික මනෝජ් ගමගේ මහතා පැවසුවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඉවත් කර වැඩ බලන අයකුපත් කර ගැනීම සඳහා අද රැස්වන බවයි. නමුත් අද දිනේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර මහතාද සහභාගී වී තිබුණා. එහිදී ඔහු දෙනුම් දී ඇත්තේ තමන් දුරෙන් ඉවත් කිරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති බවයි. ඒ අනුව අද දිනේ ඖෂධ නියාමන අධිකාරියට වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු පත් කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයට නොහැකි වුණා. මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික නීති මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාට පත්වීම ලබා දී ඇත්තේද ප්‍රධාන විධායක නිලධාරි දුරේ වැඩ බැලීමේ පදනම යටතේ බවයි. අදාළ පනතේ ප්‍රතිපාදන තියෙනවා. පනතේ ප්‍රතිපාදන අනුව තමයි අපිට නිලධාරියෙක් යම්කිසි ආකාරයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඔහු ඉල්ලාස් වෙන එක ඒක ඔහුගේ අභිමතය පිළිබඳ කාරණාවක් ඒකට අපිට බලපෑම් කරන්න බෑ. නමුත් අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමාගේ බලතල ප්‍රකාරව යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට ඒ සම්බන්ධයෙන් අද දවසේදී ඉදිරිපත් වෙච්ච කරුණු මත තීරණ ගැනීමේ හැකියාව අධ්‍යක්ෂ මණ්ඩලයට තිබුණ නැහැ. ඒක නිසා ඉදිරියේදී අමාත්‍යාංශයේ අදාළ ලැබෙන උපදෙස් අනුව සහ ඒ ඉදිරිපත්තන කරුණු මත මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කිරීම සඳහා ලබන සතියේදී තවත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් ඇඳවීමට තමයි සමාජිකයන් ගරු සභාපතිතුමාගෙන් ඉල්ලා සිටියේ. විධිමත් පරිදි සමුග පරීක්ෂණයක් ඇඳවලා විධායක අධ්‍යක්ෂවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලබන සතියේ පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරිපත්තන කරුණු මත තීරණය වෙයි. ව්‍යාජ ඖෂධය සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියට නැගෙන චෝදනාව සරල චෝදනාවක් නොවේ හියුමන් ඉමුනොග්ලොබියුලින් කියන්නේ ස්නායු රෝගීන් සඳහා බහුලව භාවිත කරන ඖෂධයක් මේ ඖෂධය මිනිස් රුධිරය භාවිත කර නිපදවන අතර නියමිත ප්‍රමිතියකින් තොරව නිපදවා තිබුණහොත් බරපතල රෝග ගණනාවක් ව්‍යාප්ත වීමේ අනතුරක්ද පවතිනවා මෙවැනි බරපතල ඖෂධයක එන්නත් කුප්පි 22500ක් ඇනවුම් කර 3000කට වැඩි ප්‍රමාණයක් මිලදීගෙන තිබුණේ ව්‍යාජ සමාගමකින් මේ සමාගමට ලියාපදිංචියෙන් තොරව මේ ඖෂධය සැපීමට අදාළ අනුමැතිය ලැබුණු බවට ඉදිරිපත් කළ ලියවිල්ල හොර ලියවිල්ලක් බව ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළත් එය තවමත් පරීක්ෂණයකින් තහවුරු කර නැහැ. ගනුදෙනුවේ වටිනාකම දල වශයෙන් රුපියල් බිලියනකට ආසන්නයි. ඖෂධයේ සැපයූ සමාගමේ හිමිකරු අත්අඩංගුවටගෙන සිටින අතර ඊයේ ඔහු රක්ෂිත බඳනාගාර ගත කළා. විශේෂත්වයක් තමයි විත්තිකාර පාර්ශ්වය ඉතාමත්ම පැහැදිලිව මෙම තත්ත්වෙන් බාල ඉමුනොග්ලොබුලින් නිෂ්පාදනය කරලා රෝහල් පදිර බෙදා දීමේදී ඩොලර් මිලියන 3ක ගනුදෙනුව සම්බන්ධව කතා කරමින් අධිකරණයේ ප්‍රකාශ කළේ තමයි මෙම ගනුදෙනුවේ තමන් ඉතාමත්ම කුඩා කොටස්කරුවෙකු බවත් එවකට අමාත්‍යවරයාත්
ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය මගින් මේ ප්‍රශ්න සහගත කුප්‍රකට ඉමුනෝග්ලොබින් ගනුදෙනුව සිද්ධ කළ බව අමාත්‍යාංශ ලේකම්වරයා සහ අනිකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නොවැම්බර් මාස 15 වෙනිදාට පෙර ඉක්මන් කඩිනම් සහ විමර්ශන පවත්වා මෙම මහා ඉමුනෝග්ලොබින් වංචාවට දායක වෙච්ච අමාත්‍යාංශ ලේකම්වරයා සහ අනිකුත් නිලධාරීන් සම්බන්ධ සාක්ෂි ගොනු කරලා ඔවුන් අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන්න කියලා මහේස්ත්‍රාත්තුමිය ඉතාමත්ම පැහැදිලි විවෘත තීන්දුවක් ලබා දුන්නා. මේ අතිශය බරපතල එක් ගනුදෙනුවක් පමණයි. මෙවැනි බරපතල චෝදනා ගණනාවක් ඇති පසුබිමක ඖෂධ නියාමන අධිකාරියේ ලියකියවිලි විනාශ කිරීම බරපතල සැකයට තුඩු දෙන කරුණක්. වහාම මේ පිළිබඳව අවධානය යොමු නොකළ හොත් මේ අපරාධවල සුළු මුල කිසි දිනක අනාවරණය නොවනු ඇති. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග